අපේ පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි මේ රටේ ජනතාව ඉතා විශාල විශ්වාසයක් තිබුවා. ඒ විශ්වාසය මත පදනම් වෙලා තමයි අපිත් එක්ක එකතු වෙච්ච අපි සහෝදර පක්ෂ කියලා විශ්වාස කරපු පක්ෂවල සමාජිකයින්ට නායකයින්ටත් පොහොට්ටුවේ ජනතාව බලය ලබා දුන්නේ. ඒ වගේම පොහොට්ටුව තුලින් විවිධ කණ්ඩායම් වලට බලය ලබා දුන්නා, අපේ සමාජිකයන්ට බලය ලබා දුන්නා. හැබැයි මේ වෙනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ පොහොට්ටුවේ බලය තුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනප්‍රියතාවය තුලින් බලයට පත්වෙච්ච සහෝදර පක්ෂ කියලා අපිට එකතු වෙච්ච කොටස්, ඒ වගේම අපිත් සමග අපේ සමහරක් මන්ත්‍රීවරුන් මේ හිටි අඩියේ ස්වාධීන වෙන්න රජයෙන් වෙන් වෙලා යන්න කටයුතු කළා. මේ රට අරාජික තත්ත්වයන් නිර්මාණය කළා තියෙනවා. මේ අරාජිකත්වය තුළ ඉතින් අපි දන්නවා අද මේ රටේ ආණ්ඩුවක් තියෙනවා. අපි අග්‍රාමාත්‍යතුමා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්, කැබිනට් එකේ ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා සමගි ජන බලවේගේ, තව ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා අපේ පක්ෂයෙන් ඉවත් වෙලා ගිහිල්ලා විපක්ෂේ වාඩි වෙච්ච ස්වාධීන වෙන්නයි කියපු ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ අද තියෙන්නේ අපිටත් පොඩි සැකයක් තියෙනවා, මේක මේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද කියන සැකය අපිටත් තියෙනවා. හැබැයි මේ කෙසේ වෙතත් මේ රටේ ජනතාව බලය ලබා දුන්නේ පොහොට්ටුවට. ඒක නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපිට අත්හල නොහැකි වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තැබූ විශ්වාසය, ඔවුන් විශ්වාසය තැබූ අප කෙරෙහි, ඔවුන් විශ්වාසය තැබූ රාජපක්ෂවරුන් කෙරෙහි, අපේ පක්ෂය කෙරෙහි, පොහොට්ටුව කෙරෙහි, ඒ විශ්වාසය රැක ගැනීමේ පරම වගකීම අපිට තියෙනවා පක්ෂයක් හැටියට. ඒක නිසා මේ කුමන තත්ත්වයක් ඇති වුණත් අපි මේ රටේ ජනතාවට ඒ වගේ අපේ අපි වෙනුවෙන් පෙළ ගැසුණු, අපි වෙනුවෙන් ඒ ශක්තිය අපට ශක්තිය දීපු, අප වෙනුවෙන් කටයුතු කරපු මේ රටේ ජනතාවට අපි කියන්න කැමතියි, ඔබගේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහෙම නැත්නම් පොහොට්ටුව කවදාවත් ඔබ අතාරින්නේ නැහැ. ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා, ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා. නමුත් අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය මං හිතන්නේ ආර්ථික අර්බුදයකට අපි මුහුණ පාල් තියෙනවා රටක් හැටියට. මේකට විවිධ හේතු කාරණා කියනවා. නමුත් අපි දන්නවා මේක කාලයක් තිස්සේ ඇතිවෙච්ච අර්බුදයක්. ඒ වගේම මේ වෙනකොට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මේ ආකාරයේ අර්බුදයකට ලෝකයේ බොහොමයක් රටවල් පත් වෙලා තියෙනවා. මං හිතන්නේ ලෝකේ රටවල් 100කට අධික ප්‍රමාණයක් මේ වන විට අපේ ආකාරයේම අර්බුදයකට ලක් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පත්ලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ අපි රටක් හැටියට මේ අවස්ථාවේදී කරන්න ඕනේ මං හිතන්නේ රට වෙනුවෙන් වැඩ කළා මේ තත්ත්වය. මොකද මේක විෂම චක්‍රයක් හැටියට යන්න ගියොත් අපිට අපි දැනටමත් අපි ඒ හානිය බොහෝ දුරට කරගෙන ඉවරයි. අපිට මේ රට ගොඩ ගන්න නම් පළවෙනි දේ මේ රටට විදේශ විනිමය එන්න ඕනේ. ඒකේ ප්‍රධාන මාර්ගයක් තමයි විදේශිකයෝ ලංකාවට පැමිණීම. නමුත් නොමග ගිය තරුණ කොටස් මේ තත්ත්වය වළක්වලා තියනවාද? මං හිතන්නේ මාර්තු මාසේ ලංකාවට දිනකට සාමාන්‍ය හැටියට විදේශිකයෝ 6000ක් පමණ ආවා. නමුත් පේවනකිට ඒක 500කට වගේ ගානකට අඩු වෙලා තියෙනවා. මං හිතන්නේ තවත් ඒක අඩු වෙමින් යනවා. මොකද රටකට එන විදේශිකයින් ගුවන්තොටුපළට යන පාර වහලා ඔවුන්ව පයින් ඇවිද්දෝලා ඔවුන්ට ගමන් පාරවල් වල යන්න බැරි තර විදිහට පාරවල් වහලා මේ රටක තත්ත්වයක් ඇති කරොත් රටකට විදේශිකයෝ එන්නේ නැහැ. ඉතින් මේ කරන හැම දෙයින්ම අපි රටක් හැටියට දිනෙන් දින තවත් පල්ලෙහාට යනවා මිසක් මේක උඩට එන්නේ නැහැ. ඒකින්ද අපි මේ තත්ත්වේ තේරුම් අරන්
අපේ රට පත්වෙලා තියෙන තත්ත්වෙ මොකක්ද කියන එක තේරුම් අරන් අපි දැන්වත් මේ තත්ත්වෙ වෙනස් කිරීමේ පියවරවන් තබන්න මං හිතන්නේ ජනතාව අදිෂ්ඨාන කරගත්තොත් අපිට මේ තත්ත්වෙන් ගොඩට ඇවිල්ලා ආයිත් නැවතත් අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉහළ තැනකට මේ රට ගෙනියන්න පුළුවන් වේවි. ඒකින්ද මේ අවස්ථාවේදී මං හිතන්නේ අපි මේ දැනට තියෙන මේ හැමදේම කඩාකප්පල් කිරීමේ මානසිකත්වයෙන් මිදිලා රට වෙනුවෙන් කටයුතු කරන්න, රට වෙනුවෙන් වැඩ කරන්න, රට වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕනි කියන මානසිකත්වයට આવොත් මං හිතන්නේ රටක් හැටියට අපිට නැගිටින්න පුළුවන් වේවි. පක්ෂයක් හැටියට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ශක්තිය නායකත්වය අපි ලබා දෙන්න මේ අවස්ථාවේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.